හයි ගයිස්, කොහොමද ඔයාලට? අද මම පේත්‍රෝතෝ රෝමියෝ කියන තැන්ටයි. මෙහි තියෙන ලස්සන ආරාමය. අන්නේ ආරාමය බලන්න ඔයාලවත් කරන් යන්න හදන්නේ. එහෙනම් ඔයත් මම වගේ නොදකපු ලස්සන තැන් බලන්න යන්න කැමති කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක රැඳිලින්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පාපොස්. මේ පේන ගල් පර්වතයේ උඩ තමයි වීනස් දෙව්දුවගේ දේව උත්පත්තිය වෙලා තියෙන්නේ. මෙහි ඉන්න අය නම් පේත්‍රෝතෝ රෝමියෝ කියලා තමයි මෙතනට කියන්නේ. ඉංග්‍රීසි වලින් කියනවා නම් Rock of the Roman කියලත් මෙතනට කියනවා. ඉතින් මේ තනින් තන තියෙන කුඩා කඳු ගැට බලන්න, ලෝකෙ හැම පැත්තෙම වගේ ෆොරිනර්ස්ලා එනවා. ඇත්තටම මම මෙහෙම ඇවිදගෙන යද්දි මට හිතුනේ මොනවද දන්නවද? මේ පරිසරය මෙච්චර නිෂ්කලංකුනේ කොහොමද කියලා. මට කියන්න බැරි වුණා නේ. අපිට පාර පෙන්නන්න තවත් යාළුවෙක් හම්බුණා. ඔයාලට පේනවද දන්නේ? ඔය ඉස්සරහින් යන්නේ අන්නේයා. මම එනවද කියලා හැරිලා බලලා ආපහු යනවා. ඉස්සර කාලේ මෙතන පුදු පූජා හැම කරලා තියෙනවා. අදටත් ඒ විශ්වාසයෙන් ගොඩක් දෙනෙක් මෙතනට ඇවිල්ලා මේ විදිහට ඒ අයගේ ප්‍රාර්ථනා ලියලා ගැට ගහලා යන්න පුරුදු වෙලා තියෙනවා. හරියටම පින්තූරු අහසක් මවන ආදරවන්තයන්ගේ පාරාදීසය කියලා තමයි ගොඩක් දෙනා මේ තැන්ට කියන්නේ. බලන්නකෝ ලස්සන. මේ තමයි මෙතනට එන ඕනම කෙනෙක් යන බීච් එක ළඟ තියෙන කඩේ. කවුරු ආවත් මෙතනින් මොනා හරි දෙයක් අරන් යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අවුරුද්ද පුරාවටම එන ආදරවන්තයන්ගෙන් පිරීලා තියෙන මේ තැනට චාව් කියලා අපි යමු ඊළඟ තැනට. සයිප්‍රස් වල තියෙන ප්‍රසිද්ධම ආරාම වලින් එකක් තමයි මේ අගියොස් නියෝෆයිටොස් කියලා කියන්නේ. හොලිවුඩ් එන තැන බලන්න යන ගමන් මම ඉතිහාස කතා පොඩ්ඩක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. නියෝෆිටොස් කියන භික්ෂුව තමයි මේ ආරාමය මුලින්ම පටන්ගෙන තියෙන්නේ. 1159 දී කඳුකර පැත්තට ඇවිත් පොඩි ස්වභාවික ගල් ගුහාවක් හොයාගෙන තපස් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒ තමයි මෙතන තියෙන මුල්ම ඉතිහාස කතාව. අම්මෝ, මේ වතුර සීතලම සීතලයි. එහෙනම් දැන් අපි යන් කෞතුකාගාරේ බලන්න. යුරෝ දෙකක් දීලා ටිකට් එකක් අරගෙන ඇතුට ගියත් මේ බිතිසිතුවම් බලන්න වීඩියෝ කරන්න නම් දුන්නේ නැහැ. ඒ නිසා මම ඔයගලන්ට බලන්න ෆොටෝ ටිකක් දාන්නම්. ගල් කුහාවට විරුද්ධ පැත්තෙන් ලොකු පල්ලියකුත් හදලා තියෙනවා. ඉතින් මේ ලොකු පල්ලියයි ආරාමයේ මැදි කරගෙන වටේට ලස්සන මල් වත්තකුත් ඒගොල්ලෝ හරි ගස්සලා තියෙනවා. එන අයට බලන්න.
මේ ආරාමයට එන ගොඩක් දෙනා අනිවාර්යෙන් යන තැනක් තමයි මේ. මොකද අපි යන තැනක ඒ තැන මතක් වෙන්න මොනා හරි මුදල් දීලා අරන් එනවනේ නේද? ඉතින් මේ ආරාමය මතක් වෙන්න මෙතන තියෙන දේවල් මුදල් දීලා අරන් යන්න පුළුවන්. දුකින් වුණත් කියන්න ඕන මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි කියලා හිතන නිසා මේ ගමනේම ඉතුරු තැන් බලන්න ඔයාලට ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් subscribe කරලා like කරලා මේ ගමන ගැන ඔයාලට මොකද හිතන්නේ කියලා පහලින් comment එකක් දාන්න.